දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. දව සෙන්සිටිව් එක්ස්පර්ට් බයි සිග්නල්. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කරන ජනරැලි මාලාවේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රධාන ජනරැලිය පැවැතුනේ කෑගල්ල නගරයේ නිදහස් මාවතේදී. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අපේ ඉංජිනේරුවෝ බුද්ධිය වේදීන් කණ්ඩායමක් කියලා එතුමාට යෝජනාවක් ලබා දුන්නා. අර මත්තල වී ගබඩා කරලා තිබ්බු ගුවන් තොටුපොළ ආසන්නය ගුවන් යානා විශ්වවිද්‍යාලයක් ගොඩනගන්න එතුමා ඒ යෝජනාව ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඉදිරිපත් කරලා තියෙනවා. මත්තල ගුවන් තොටුපොළ අද ඉන්දියාවට විකුණන්න කටයුතු කරනවා. නමුත් අපි ඇවිල්ලා ඒ මත්තල ගුවන් තොටුපොළ බිලියන දෙකකට වඩා ලාභයක් ලබා ගන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අපි කියනවා මිත්‍රවරුනි, අපි මත්තල ගුවන් තොටුපොළේ මේ දකුණු ආසියාවේ තියෙන හොඳම ඉංජිනේරු නඩත්තු ඒකකය එතනට ගෙනිහිල්ලා අපේ දරුවන් තරුණ තරුණියන් දහස් ගණනකට රැකියා අවස්ථා ලබා දීමේ වැඩපිළිවෙලක්. දේශද්‍රෝහි රනිල්ගේ, සජිත්ගේ, මංගලගේ, ඊනියා ජිනි වග්ගිවිසම අවලංගු කළ හැකි ජනාධිපතිවරයෙක් පත් කරන්න පුළුවන් එකම මග ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ රටේ ජනාධිපති ධූරයට පත් වුණ පමණයි. කාන්තංකුඩියේ මුස්ලිම් මිනිස්සු කාන්තංකුඩිය පොලිසියට පැමිණිලි කරනකොට සහ රාන්ලගෙන OIC අත්අඩංගුවට ගන්න යද්දී OIC ව මාරු කළේ මේ ආණ්ඩුව කබීර් හෂීම්ගේ ලේකම්. කබීර් හෂීම්ට හු තියන්න, හැබැයි ඒ ලේකම්ට හු තියන්න එපා. කබීර් හෂීම්ගේ ලේකම් මාවනල්ලේ බුදුපිළිම විනාශ කරනකොට ඊබ්‍රාහිම්ලගේ පුත්තු ගැන තොරතුරු දුන්න හන්දා ඒ කබීර් හෂීම්ගේ ලේකම් මුස්ලිම් ලේකම්ට වෙඩි තියලා ගියා සහරාන්ලගේ ගෝලයෝ. හැබැයි සහරාන්ලගෙන් වෙඩි පාර කාපු කබීර්ගේ ලේකම් ඉස්පිරිතාලේ හිටියා මුස්ලිම් තරුණයා. ආවද හකීම් බලන්න, ආවදේ සමගිය වෙනුවෙන් කටයුතු කරමු මුස්ලිම් තරුණයව බලන්න හකීම්. ආවද හකීම්ලා තමයි මේ රටේ මුස්ලිම් ජනතාව පාවල දුන්නේ. අද ඕනේ අන්තවාදය සහරාන්ගේ නමින් ආවත්, අන්තවාදය සිරිපාලගේ නමින් ආවත්, අන්තවාදය වේලුපිල්ලගේ නමින් ආවත්, මොන නමකින් ආවත් අන්තවාදය පරද්දන්න පුළුවන් නායකයෙක් ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ජනතාව අතේ සල්ලි නැහැ. තමුන්නාන්සේලා දන්නවා අද ජනතාවට බඩු ගන්න ගියාම තියෙන අසීරුව, ආර්ථික අහේනිය. ඒ අහේනිය අපි ඔක්කොටම බලපානවා රටේ ජනතාවට. හැබැයි මේ ආණ්ඩුවට කිසි ගාණක් නැහැ. ආණ්ඩුව ආපු දවසේ ඉඳලා පලිගත්තා. අද ඒ තත්ත්වේ තමයි තියෙන්නේ. නැත්තම් මේ සංචාරක පුරයක් කරන්න තිබිච්ච තැනක් අර අලි අලි අනාථාගාරයේ පින්නවල පින්නවල බලන්න පින්නවල අපි සත් උද්‍යානයක් හදන්න ඇදුවා. ඒවා ඔක්කොම 18 ඉවර කරන්න තිබුණේ. දැන් ඒවා ඔක්කොම කාලා දාලා විනාශ කරලා අපි පැහැදිලිව එකක් කියනවා. අපි බලයට ඇවිල්ලා කරන පළවෙනි වැඩක් වලින් එකක් තමයි ඔබේ ඒ ප්‍රදේශය සංචාරක ප්‍රදේශයක් බවට පත් කරන්න පුළුවන් තත්ත්වයට ගේනවා. අපි දන්නවා සංචාරක ක්ෂේත්‍රය මේ රටේ විශාල රැකියාවන් නිෂ්පාදනය කරන්න පුළුවන්, ව්‍යාපාර ඇති කරන්නට පුළුවන්, ව්‍යවසායකයන් ඇති කරන්නට පුළුවන්. හැබැයි මේකට රජය මැදිහත් වෙන්නට ඕනේ. අද ඉන්දියාව ඉඳලා චීනය දක්වා මේ දියුණු රටවල් වල විශාල මධ්‍යම පන්තියක් ඇවිල්ලා තියෙනවා. මේ අය තමයි රටින් රටට සංචාරකයන් වශයෙන් යන්නේ. අපි මේ රටවල ලංකාව ප්‍රචලිත කරන්නට ඕනේ. වඩාත් වැඩි සංචාරකයන් ප්‍රමාණයක් අපේ ඉලක්කය මිලියන 7ක් බිලියන 10ක ඩොලර් බිලියන 10ක ආර්ථිකයක් පහසුවෙන් මෙතනට යන්නට පුළුවන්. හැබැයි රජය මැදිහත් වෙලා මේ වගේ අපේ ශ්‍රී ලංකාව ප්‍රචලිත කළා මේ සංචාරකයන් ගෙන්න ගන්නට ඕන. ඔවුන්ට පහසුව අපි සකස් කරන්නට ඕන. ඔවුන්ගේ ආගමන විගමන ක්‍රමවේද ලිහිල් කළා. ගුවන් තොටුපළ වල පහසුකම් ඇති කරන්නට ඕන. එහෙම කරාම පෞද්ගලික අංශය ව්‍යාපාර පටන් ගනි ආරම්භ කරයි රැකියා උත්පාදනය වෙනවා. Maxis number 1 tire in Sri Lanka.